අද ත්වේ ගැන කතාකරුත් කන අතුරුදන්බුවන්ගේ කාර්යාලයක් පිසිටු වීම කියනදේ. සමා ජවශ්‍යතාවක් විදි රඔබුතුමත්තක්කි නොවත. ඇත්තවශ්‍යයමාර පසුබිම කියාගෙන ආවේ ඒකයි චාමර තැනට එන්න. පොකද දැන් අතුරුධාන්ුවන්ගේ කාර්යාලය ද අපි හමුදානිලධාරී ලෙස අදටත් මෙ සේවේ ඉන්න ඇවලුඩරි අපිට රජයන් පුද්ගලයන්, විදර නෙේ පේ පුද්ගලයන් විදිර නේන අපි සෑම රජයකට මහා ජනතාව විසින් චන්දෙන් පත්කරන රජයකට පක්ෂපාතිව අපගේ සේවය ලබා දීමට අපි බැඳී සිටනෝ. තවට ඒ ඒ රජයන්ඒ අයවලුන් ඒ විවිධ කාලයන් තුළ සතවශයම මේ රටතු ති්බිච්ෂ ඒ අර්බුදයන් වලට විශේෂය මේ අවුරුදු විශී හතක් පමණ මේ ඇදිච්ච යුද්ධය තුළ ඔවුන් පියවරවල් ගත්තා. ඒ මම ප්‍රථවේම අපි කිවෝතින් ජයර්ජයාවර්ජන ජනාධිපතිතුමාගේ කාලෙත් අසූ පහේ තින්පි සාකච්ඡාවලින් පටන් අරගෙන් IPKේF ඒ වගේසාමස හමුදාගෙනල්ල යම් පියවරක් ගත්ත ඉවාසේ දෙදහස් දෙදහස් පහවසර තුළ ඒ තිබ රජයන් පියවර ගත්තා. තොර ඒවායේ. ප්‍රතිඵල ලෙස මොකද ඒබවල ඒ අපහසුතාවය දැනෙන්නේ ඒ අයවලුන්ට තමයිඒ පාලනය කරන නායකයන්ට. දෙදස් පහ එම පසුව පත්වෙච්ච ඒ රජය තුළත් ඔවුන්ට විශාල අභියෝගයක් ඇති වුණා දෙදස් අට වසර වෙනකොට මේ සටනයේදී භාරවෙන ළමා සොල්දාදුවන් ඒ අරණුකොට අනිකුත් සටන්කරුවන් පුඩුත්තාපනය කිරීම ඒමත් මම කියයුතුයි තාම මානුෂීක මුහුවරකින් ඒ අය සිදු කරා. ති මම හමුදාවෙන් ඒ වෙනකොට දා සටවසරේ යවත්වෙන වස් සමගම මට අවස්ථාව ලබුණන පුොඩුත්තාපන නියෝජ පපුඩුත්තාපන කොම සාරිස් ජනරාල්ලෙස සුහද ගම්ලත් මත්මයා ඇතොට අධකර ධිර ාත්‍ය ශල් ලේකම විට එතුම වැඩ කරා නමුත් මට වැඩසටහන ගෙනීමේ සම්පූර්ණ වගගේ ීම ති වුණ ම ඒකටත්. පස්සවුරුදු වැඩසටහනක් නිර්මාණය කරලා විශේෂයෙන් මේ අයවලුන්ට අපි කොයි විදියට දාමන්ත්‍රණය කරන්න කියන තැන ඉඳං අපි ඒව නොමගගිය සටන්කරුවන් ලෙස තමයි පිළිගත්තේ නැතුව මේ ඇ වරදකරුවන් අපරාධකරුවන් ඒ වගේ නෙමෙයි ඔබ එතොට ඔබට පේනවා ඒ රජය තුළත් තිබ්බ මානුසික ස්ුභාවය. එතොට මේ විදියට නොයෙකුත් පියවරවල් ඒ රජයන් විසින් ගත්ත තොට ඒ විදිරම තමයි අද මේ වෙනකොට. මේ අලුත්ති පත්වෙච්ච මේ රජයට දෙදස් පහළව වසර වෙනකොට. එයට තිබ්බ අභියෝගය තමයි මේ යුද්ධය අතර වුණට පස්සේ අ විය යුතුව තිබ්බ දේවල් අපේ දේශපාලනික වශයෙන්ඉහළ තැන්වලින් සිදු නොවීම නිසාට ජාත්‍යන්තර වශයෙන් විශාල පැමිණේන්න බලපෑම්වලට ලක්වෙන්න සිද්ද වුණා. ඇ මේක අපිට වලක්කන්න බෑ ොකද ජාච්‍යන්තර ප්‍රජාව මේ දිහා බලන්නේ වෙනත් කෝනයකින්. අපි මේ ප්‍රශ්න දිහා අතරම බෝවෙලාවට රණවිරුවන් සම්බන්ධයෙන් ඔවුන් බේරා ගැනීම සම්බන්ධයෙන් හරි වෙනත් ආකාරයකින් බැලුවත්. මේ සඳහා විශේෂයෙන් මේ විපතට පත්වෙච්චාය වින්ධතයන්. මේක දුකට වේදනාවට පත්වෙච්ඡායවලුන්ට අනාතවුවන්ට යුද්ධයෙන් දේපළ හානි සිද්ධ වෙච්චායවලුන්ට ගම්බිම් මේ නැති වෙච්චායවලුන්ට. මේ අයට සහන සැලසීම හැම කෙනෙක්ම බලාපොත්තුන එක මහා සානුකම්පිත කායයක් ලෙස තමයි ලෝක ප්‍රජාව දකින්නේ. තට ඒකට මෙතැන දෙදස් පාල වසර විශේෂයෙන් මම දැක්ක විදේශ ඇමති තුමා හැටියට. ඔගේ මහිතන්නේ ජීවිත කාලයම අපි බැලුවොත් අපට පේනවා ඔහු මේ සඳහා විශේෂ දායකත්තැ කැපකරපු කෙනෙක් හැටියට මංගල සමරවීර මහත්මය. ඇයි මේ ඒ රජේ ජනාධිපතිතුමත් අග වැැද තුමත් එකතු වෙලා මේ කාලීන අවශ්‍යතාවයක් ලෙස පිහිටපු ඉතාමත් විශේෂ දෙයක් හැටියට තමයි මේ අතුර්ධානන්ුවන්ගේ කොමිසම මම දකින්නේ. ඒක පමණක් මේ එක ඇත්තනව දෙදහස් පාලේදී එක්කජාතින්ගේ සංවිධානයේදී. අපි මේ සංහිදියාව ඇතිකිරීමට. මේ තිබ බලපෑම්වලට මුහුණ දීමට ගත්ත ප්‍රියවරවල් හතරක. එක එක පියවරත් තමයි මේ අතුරධාණන්ුවන්ගේ කොමිසම පිහිටවීම. ඇත්තටම ඒක පිහිටවීමට මෙ පමණ කල ප්‍රමාධවීම ගැන තමයි අපිට තියෙන කළගාටුව. එසේ නැතිවුණනත් මම හිතනා මම ඇතුළු පොදුව හමුදාවන්න හැම නිධාරයෙක්ම සාමාජිකයක්ම මේ ගැන අගේ කරන. අපි කිසිගෙනෙක්ට ඒ පිළිබන්ධ විචිචිච්චාවක් ඒ පිළිබන්ඳ සැකයක් ඇතිවන්න කිසි හේතුවක් නෑ. මකද අපි නීතිගාරුක සාම්‍ය ආරක්‍ෂා කරන. සතුරා අනිතක ඔබ හිතන්න එප අපි මානවය මිකම් සම්බන්ධයෙන් කතා කරාට මගේ ජීවිතය පිළිබඳ මාත එක් මගේ ජේෂ්ට නිර්ධාරින් දන්න මම සටම්බීමේ හිටපු කාලය තුළ කොයිතරන් නිර්භීතව අපි නියෝග නැතුව. ඒ මුණට මුණ සටන් කරපු හය. ඒම මේ ජීවිතය ගැන හිතලා සැඟවෙච්ාය නෙමේ. එඒම උනානම් හිතන්ඇ දෙ දස්වතරයදී මම මෙවැනි තත්ත්වයක් තියාගෙනත් මට රැජිමේන්තු කමාණ්ඩ කිව්වා මට යන්න කියලා බල මේ බාරගන්න. එතවොට ඒ සඳහා මම ගහිල්ලා යාාපනයේ විවිධ ඒකකයන්තුළ. ඉදිරි පෙළේම මම කටයුතු කරැවිතරක් නෙේ ඊළඟ කරනති බලිමංකට පහරය සඳහා පෙරපුූුණුවිම්මල පවා අපි යෙදුනා. එහෙම සිටිමින් අත නැහැ කියලා එක පසු වෙන්නේ නැතුව. එම සටන්කිරීමට තියද්දී තමයි මෙවැනි මානව හිමිකාම් සඳහහා මෙ සතුරා සමග මූණට මූනලා සටන්කරලා රටජාතිය බෙරාගැනීම කියන එකට කිසිගෙනක්ගෙන් විරුද්ධත්වයක් නෑ විුද්ධ වෙන්න බෑ. විශේෂය මානුෂවාදී නීතිය තුළත් ඒ සඳහා කිසිදු අවහිරයක් නෑ. හැබැයි ඒකේදී විපතට පත්වෙනයට සැලකීම. විශේෂෙන් නීතිවලට අපි දැන් ඕනම ක්‍රීඩාවක් කර නොන අපිට ක්‍රීඩාවකට නීතිරීතිතිෙන. ඒවගේ තමයි සටනක් කරනගොටත් අපි ඒකට මොනාදෆවල්ගේග්